ගෑස්පෝලිම් තෙල් පෝලිම් ඉවරකරමු, අපේ රට ගොඩ යන දවස කවත්ද, රට ගොඩගන්න අපි මොකද කරන්නේ. කතා කරමු අවිදු බිඳි විදුූතුවයි. ද හමටම ලංකාවේ නිස්සුන් ජනජීත අඩාල වෙලා අපේරට ංකො ත්වකට යම ඉන්න මහොක තමයි. අපි ඉන්න මේ වෙලා වෙද. ප අපරටේ සාන මනිස්ුන් මහුණදල තින ප්‍රධාන ප්‍රශ්නයක් තමයිේ ගේෑස් ප්‍ර්නය සහ තෙල් ප්‍රශ්නය මේ සහ දිග පෝලිම්වල න්න ඔන්ට සිද වෙලාතින මේ නිසා ජනජීතය අඩාලවෙල අප පරටේ නිෂ්පානයන හිටල පේරට ආදායම් එන තත්වයන්ට ප්‍රධාන. ආදදායම නත්වවැන්නට බාධාවන් මතුවලා මේගේ ලොකු ප්‍රශ්නයයට අපි මෝනදලා ඉන්න තින් මේ ගේෑස් ප්‍රශ්නය සහ තල් ප්‍රශ්නය ඉවර කරන්නේ කොහොමද කියනක පිළබඳව අදහසක් දෙන්න තමයි විදුූ අද දවසේද සූදානම් වෙන්නේ අපි සාමානෙන් ගත් ඉස්සලි ගේෑස් ප්‍රශ්නය පිළබඳව කතා කොත් ලංකාව දවසට ගෑ සිලින්ඩර ලක්ෂයක් විත ්‍රහස ගෑස් ලින්න්දර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්. ලිබවා ඉතින් මෙන්න මේ ප්‍රමාය බිලඳ පොල්ට සොයා ගන්න බැරිවීම නිසා තමයි මිනිසු කිලමීට ගන්දිග ගේෑස් පෝලිංවල හිරවෙලා ඉන්නේ. අපි අවශ කරන ොල් ප්‍රමාණය නැතිවීම නිසා මයි අපට ප්‍රමාාවවද ගගේෑ ගන්න බැරි වෙලා නිස්සරම මෙහිම ප්‍රශ්යක් තිබුන අපි ගෑස් ගන්න කඩේ ගෑස් ගන්න තැන ඕන තර ගැස්සි තිබන අපි අරගෙන එන්න. හැබයි දැන් ගෑස් එන්න ප්‍රමාණය සීම සහිත වෙලාති නො මේ නිසා අපිට අවශ්‍ය ප්‍රමාණයට ගෑස් ගන්න බෑ හරි. අපි මෙහෙම හිතම අපි ගෑ සිල්රය ගතා මේ ගෑස් ලිින්දරේ ගෑස් කිිලෝගම් ොළහයි දශම පහක්ති නවා සාමාන්‍ය ගැස් ලල්න්දරේ එක එතකොට මෙන්න මේ ප්‍රමාණය ආසන්න වශයෙන් සාමාන්‍ය පවුල් එකට මාස දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ සිලින්ඩරය පාවිච්චි කරන්න හැකියාවක්තිය නො. එහෙම නං අපි ගෑස් සිලල්න්ද්‍රයේ මේ ගෑ ිලෝග්‍රම් ොහ දශම පහක් ගත්තා කියලා අපි මේ කිලෝ දොළ හම එක දවේ පාච්චි කරලා ඉවර කරන්නේ නෑ. අපි මෙහම ගත්තොත් අපට මාසයකට ගෑස් කිලෝගම් න ගේැ කිලග්‍රම් යක් විතරතිමනත්සාමාන්‍ය පවලට මාසයක් දවාගන්න ඇති. එහමන ැකරන්න පුළුවන් ප්‍රයෝගි විසුඳම මයි ගෑස්සිලින්න් රෙන් බාගයක් එක ැන කිිලෝග්‍රම් හයක්පුරල මේක නියමිත මලෙන් අඩකට අල විකිරීම. එතකොට ගෑස්සිලින්න්දර ලක්ෂයක් වෙළඳ පොලට දානක වන්නට ගේෑසිල්දර ලක්ෂ දෙකක් වෙළඳ පොලට දන්න පුුවන් එතකොට මේ පෝලිින්ගල ඉන්න ජනතාව මේ පෝලිින් නැති කරලා ඔවුන්ට අවශ්‍ය කරන ගෑස් ප්‍රමාණය සපයන්න පුළුවන්. ඉතින් මේකෙන් රජයට තව අමතර කාලයක් ලබෙනවා අපි අවශ්‍ය කරන ො පාන සපය ෙර ාන වැඩික ුම් ලබග ෙමනතන් අප විදේශවල ධහර ලබග ය ක ද ග ත් මේ වගේ යම් කි කාලයක් ලැබනතින්. අපිට දවසකට බෙදාහරන්න පුළුවන් ගෑස් ප්‍රමාණය අපේ දිවයිනයේ ගෑස් පරිභෝජනය කරන අනපාතයට අනු ඒ දිස්ශ්‍රික්වලට බෙදාහැරීම ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා අපි සරලව මෙම හිතම අප බස්නහිර පලාත ගත්තො . පහ ච ක ර හත හ ප චි න ල ක්ක චි ක න ි ංඟතියන ගෑස්සිලින්න්දර ප්‍රමාණය පහතර තුන කිය අන පාත තමයි මෙන්න මේ දිශ්‍රික්වට බෙදා හරන්න ඕන. එහෙම නැත්තංන් අපි ද න සහර පැති වට ගේෑ එන්න මන ඔවුන් මාසගානිකින් සමහට ගෑස් ල්ලන. ති ම ේගේ ගැටලු වලට මහුණදීම අවම කරගන්න පුළුවන් මොකද මේ රටේ කොයි පලාතෙත්තින්නේ අපේ රටේ අහිංසක සාමාන්‍ය, ිනිස්සු තින් මේ හැම කෙනෙකුටම. කොළඹට කිරි මට කැකිරවෙන්න විදිහක් නෑ. එනිසා මේ හැම කෙනෙකුටම අවශ්‍ය කරන සම්පත් බෙදාහරින්න. ඒ හරියට කටයුතු කළො මේ අර්බෝදය සෑහනු දුරට අවම කරන්න හැකියවක්තිේයන තමන්ට අවශ ූලි පහසුන් නැතිව නි මනිස්සු කොයිතර නස තතික මන නො කොයිතරම් පිඩනක ඉන්නවද තින් ඒවගේ පිඩනයක ඉඳගෙන කොහොද මිනිසු රට සංවර්ධනයට තමන්ගේ දායකත්වය ලබාද නෙතින් මේ නිසා ඉස්සල්ලම කළ හිතුදේ තමයි මේ මිනිස්සුන්ගේ තියෙන පීඩනය හැකිතාක් දුරට අවම කරන්න කටයුතු කරන එක. ම දට ඩිය උගත් ද්ධමත් අධදකම් තියන ප්‍රයෝගකෝ ේත්‍රව නිරත වෙලායින් ඕන තරම් පිරිස ආයතනවල අමාත්‍යංශල න්න හැයි ග ලත් සහර ට සුම් කල්පනර ඇ හැයි දේවල් ්‍රයෝගක තලේ කොට තවත් ප්‍රශනවලට ො ද ද ෂ ල තමන්ගේ පාල කාල තු ේ දිර ගෑස් භාගයක් දුන්න කිය නක නිගන්. හැල්ට ක්වීමක් වගේ හිතැන පුළුවන් සහ ප්‍රතිවාදී දේශාන පක්ෂවලින් ඒ සහහා ේච ගට තවත් ප්‍ර්ණමතු ව ළ හ ගේෑ ප්‍රමාණය ලෝග්‍රෑම් හය පුරවනව ද කියන ප බද ප්‍රශ තු . මෙතනද විදුරයන තින රලම කතවතයි දැන් 50 ි ොහදශම පහක් ගන්නවන්නේ හැයි ඔබවත් මවත්ක කියරල බල්ල ොලහයිදශම පහක් තියෙනවද කියලා බැනලා ගන්න හ ඇතින් ඒ නිසා අපිට මේ හැම දෙයක් පිළිබඳවම අවිශ්වාස කරන්න බෑ යම්කිසි විශ්පාසයක්තියා ගන්න නිසාහ යදාලා අයතනත්. ති හ well. you know you know nice ෑ ර ො හ න ව ගේ න ල සඳහන් ගෑ ටන් ති ඔබ ගසි ර කි බ න. සම්පූර්ණ බරෙන් ඔයටී කියලග හලතින බර අඩුකරපු හම ඒක ගෑස් බර ලබා ගැනීම හැකාව තියෙනවා. එලට තෙල් ප්‍රශ්නයටත් මේ හා සසාහනම දෙයක් කරන්න පුුවන් මක ෑස් නැත්තන් අපට දරවලින් න්න පුළුවන් විදුලියින් ගන්න පුළුවන් වෙන මොන මහරි අපට යම්කිසි ක්‍රමයක් පවිචර හැකවක් න දැ ප දකල පොල්කටුව ගරුවලින් ව ලි් නිශ්ාය කරලත නති මේ බගේ විකල්පකට යන්න පුුවන් හැබැ. ැවොත් ඔබ වතුරගහලදුවන්න එතින් මේ නිසා මේ තෙල් ප්‍රශ්නයට නැසැකවම විසුඳදු ක් ලබාදිය යතු වෙනවා මේ සඳහා විදුූ දකින විදිහයට යන්න පුළුවන් මේ වෙලා විතන් හොඳම විසුඳම තමයි මේ කෝට ක්‍රමයට තෙල් ලබාදන එක. එතින් මෙතැනද අපි පොදු ප්‍රවාහණ සේවාවලට ප්‍රමුගතාවයක් න්න ඕ ඔවන්ට . හැකින ඉද සහනාදාාරයක් ලබාදීල මේ පොදු ප්‍රවාහණ සේවා පාරට එඒක ඔන්නු දිරිමත් කරන්න ඕනේ එතකොට මිනිස්සු පෙළ මෙෙනවා පොදු ප්‍රවාහණ සේවාවන් හරියට ක්‍රියාත්මක වෙනවනං මේ පොදු ප්‍රහණ සේවා භාවිතක කරන්න එතකොට මිනිසුන්ගේ බයිකල් කාර් පාරට එනක අඩු කරන්න හැකියාවක්තිය නොයිතින් කෙටි කාලයක් සඳහා මේ වගේ උපක්‍රම අපි අනුගමය කළොත් තමයි අපිට මේ ප්‍රශ්නයෙන් ඉස්සරහට එන්න හැකියාවක්තියෙන්නේ. ර ැ කි න්න . මිටම අඩම තරමෙන් සීට් ානට මිනිස්ුයා නො යිති. පුද්ගලික බස්්‍රතහිමියන් ලාබ ලබන්නත් ලංඟම පාඩු ලබන්නත් විදි හක්ඥන ඇතින් මේ දේවල් කාරයක්ක්ෂමක් කලොත් අපිට මේ ප්‍රශනයෙන් සහන දුරට ගොඩ එන්න හැකියාවක්තිේ නවා මිලකට මේ කෝටයක දෙනකොට මේ වාහන වර්ගාන්ුව කොහොමද කෝටයක දෙන්න කියෙ එක වැදගත්ව වෙනවා ඒවගේම විදුුවර ගේෑස්වල්ඩ සඳහන් කලා වගේම එක්ෙක් දිස්ත්‍රෙක්ල තියෙන ඉදන්න රිබෝජනයට අනුව අන්නේ අනුපාතයට අනුව හැම දිස්්‍රික්කකටම තෙල් බෙදා හැරීමත්. ඉතාමත්ම වැදගත් සාදයක් බවට පත්වවා ඉද පිඳ ප්‍රශ්නය උග්‍රවෙ හේතුක් වට පත්ලාලතින අපිට එන තෙල් ප්‍රමාණය සීමිතයිේ ඩොළර් ගැටල නිසා හැබැයි මිනිස්සුන්ට අවිනිශ්චිතතාවයක් තියනෙනවා මට හෙට ගහ ගන්න තෙල්තියෙයිද ැද. තෙල් පෝලික ඉන්නවේද. මේ නිසා මිනිසු පෙළබෙනවා හැකි හැමිටම තමන්ගේ ඉදන ටැන්කේ පපුරෝගන මේ නිසා සාමාන්‍ය ඉන්දන අවශ්‍යතාවයට වඩා සෑහන ප්‍රමාණයකින් දෛනික ඉදන අවශ්‍යතාවය ඉහල යන අපි මේක සරලව මෙ මේ විදිහට බලමු. ෆදු සාමායෙන් විදුගේ මෝට්‍රරතය හරි අතුු පැදදි හරි පිදිනකොට සාමාන්‍ය කාලවලදි කරන්නේ මේ ඉන්දන ටැන්කේ ඉන්දන අවසාන කට්ට දෙකට අඩුනාට පස්සේ තමයි. ද ටැන්කගේ පොවාගන්නටයුතු කරන්නතකොට යන මුදල් ප්‍රමාණයට එමත ුල්ටක් හ ොවන්න ෆල් ටැක් ගහගන්න. ොකද ඔපිට විශ්වාසයක් තියෙනවා මට ඉන්දන අඩුවෙන ඕන වෙලාවක ශෙද්හකට ගිහිල්ලා මටවශන්ද ලීටයහර ඇතේ තියෙන ලිටරය ගන්න සල්ල එක හරි ගන්න හැකියාවක් තියෙනවා කියලා. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව අපිට කිසිදු විශ්වාසයක් නෑ. ේක ෙල් තියේ නැද කොච්චර පෝලිමක්තිේදමට ොචරවෙලා ඉන්න තියෙයිද එතින් මෙන්න මේ කාරණ එක් මනිස්සු හැමිටම පෙළබෙනවා පුළුවොන්තරන් ඉදන පුරවගන්න දැන් සාමාන්‍යයෙන් විදුූ කරන්න ඉදන ටැන්කී භාගයක් අඩුවෙනකොට මේක කොහමහරි පුරවගන්න තමයි උත්සාහ කරන්න පොලිමි ඉඳදල හරි මේක පුරවගන්න තමයි උත්සාහ කරන්න අපි සරල මෙම හිතම යතුරු පැද්දියේ සම්පූර්ණයෙන් ඉන්දන පුරුවවන්න ඉදන ලීටු දහයක් අවශය කියලා පහිදමක එතකොට මට මේ ඉදන ලීටර දහයයි සති දෙකක කාලයක් මගේ ගමන්වලට අවශ්‍ය කරන ප්‍රමාණය තිනෙන එකොට සතික්ම ඉදන ලිට්‍රු දයක් පාවිචි කරනවා අපිට මෙහම ම අද ඉන්දන ලිටර දයක් හන යිත් ම ඉදන ලීට දයක්ගහන්නේ තව සති දෙකට පස්සේ. හැබයි දැන් තියෙන තත්ත්වත් එක් ඔන්න සතියක්ගත වෙනකට මගේ ඉදන්න ටැන්කිී භාගයක් හිස්වෙනවා ඇැන ලීට පහක්ව වෙනවා අන්න එතකොට ම උත්සාහ කරනවා තවත් ලීටර හක් ගන්න එකන සතික ඉදන ලීටෘු දහයක් අවශ්‍ය විච්ච කෙනට ඉදන ලීටරු පහලවක් අවශ්‍ය වෙනවා මොකද හැමවිටම ම ත්සා කරන මගේටැන්කින්ක් භාගයක් පුරවල තියාගන්න. ඒ මේ ද තරක් කරන්න දෙයක් නෙයි හැම කෙනෙක්ම මේ විදිහට කරන්න පෙළෙනවා ඉදන පොඩිම්බලදට ඕන තරම් හමවෙලා තියෙනවා සාමාන්‍යයේ මෝටර තියනටේ නෑමට ඉදන තියවා හැබයි මේ ෆුල් ටැන්ක් කරන්න තමයි ම මේ පලිට පෙලා ඉන්නමකොද තකට හටදවස මගේ වැඩවලට යොදාගන්න පුළුවන් කියලා කේපු කට්ටේ. එතින් මේනිසා මේ විදිහට ැලුවම සාමා්‍ය ඉදන අවශ්‍යතාවය වගේ තවත් සියයට පනහක් එමනතන් ඊටත් වැඩිපුර. දනවශනමොම මනිස්ු පෙළබෙනො ඉදනෙක්්‍රස් කරලාතියාගන්න ගෙදර කොහොමහරි කෑන්වලට පුළුවන් විදිර ඉදන්න ටි කක්්‍රස් කලයායගන්න පෙළබෙනවායගේම ජෙනරේටර් භාවිතා කරන කට්ටිය ඒ සඳහා ඉදනෙක්්‍රස් කරලතියා ගන්නවා ඉයිතින් මෙ මේ වගේ දේවල් එක්ක දෛනික ඉන්ඳන අශ්‍යතාවයක්ත් වැඩි වෙලාතිෙන. තින් මේ නිසා කෝට ක්‍රමයකට ගියොත් අපිට පුළුවන් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න මොකද. අපි හිතම අපි මොටරතියක් ගම අපි සාමාන්‍ය මෝටරතයක් ඇල්ටරත්යක් ගතොත් මේකට ඉදලීටර තිස් පහ පමණ ප්‍රමාණයක් පුරවන්න පුළුවන් ෆල්ටයින්ක්වෙදි. එතකොට මම ඔන්න ඉන්දලීටු තිස් පහපුර ගත්තතා කියලාගේමුකක්. එතකොට මම දවසට කිලෝමීට්‍ර සීයක් ගමන් කළත් මට ඕන වෙන්න ඉන්දල්ලීටර නමයක් නැත්තම් දහයක් විතරයිති. එතින් රටේ තියෙනේතත්වයක්ත් එෙක්ක මට විශ්වාසයක් තියෙනවනන් හට දවසදිත් මට ඔන්න ඉදන පුරවගන්න හැකියාවක් තියෙන කියලා ට අදව ඉද ලිටු පහලක් ලබගත් ඇති මොකදකමගේ දෛනික කටයුතු සඳහා ප්‍රමාණවත්වේ නොට ආ පව හට ඉදන ලිටු දහයක්නතම් පහලවක් ගත්ත හම මට ඒක ප්‍රමාණවත්ව වවා. එතකොට ම ඉදන ලිටු තිස්පහක් ගත්තහම අද දවසේ තව දෙන්නෙකුට තමන්ගේ රැකියාව කරගන්න තියනෙහමනතං තමන්ගේ දෛනික අවශ්‍යතාවයට අවශ්‍ය කරන තැල් ප්‍රමාණය මම නිකං පුරවගනන්නවා මගේ ටැකේ ඉතින් අපි කෝට ක්‍රමයක ගියොත් අපිට පුළුවන් ද තෙල් හන්නේ පන්සීය නං ඒ ප්‍රමාණය එක්දා පන්සිර නැන් දෙෙදහක තෙල් ලබාදන්න පුුව. එකට ඔවන්ට උන්ගේ ැකියාවන් කරගන්න පුළුවන්. දැ මේ ප්‍ර්යෙන් ප්‍රධාන වශයෙන්ම පිඩාවට පත්වෙනවා හයරදුවන ලොරී ඒවගේ ත්‍රෝදරට විශ තන ්‍රයෝදර හිමියන් පිඩාවට පත්වන උන්ට මේ කෝටයක දාල ව ඔුන් පැ නක් හරක් ලි දල. ල්හලා තෙල් ්‍රමායෙන් පැදගක් විතර හයරද ඔවන්ට ජීවත්වවෙන්න බෑ තින් මේ මිනිස්සු තමයි මේකින් ලොකුම පීඩනයකට පත්වන්න හැබැයි මේ විදිහෙට කරලාේ පෝලි අඩු කො ඔවන්ට තවන්ගේ ැකියාව කරගෙනයන්න පුළුවන්. මේේ පෝලිම් ප්‍රමාණයක් අඩුුවෙන ඇතකොට එහෙමනත්තං මේ මිනිස්සු කොහොමද තමන්ගේ ජීවිත පවත් වගෙනය නකදක් එක දවසකද රුපියල් දහක් දෙදදාහක් හොයාගත්තනන් අද තියන ජීවන වේදමත්ෙක් ඔවන්ට ීවත්වෙන්න බෑ හමන. අඩුම ආදායම් ලබන පිරිස් වලට සහනයක් සැලසන විදියට තමයි මේ ක්‍රමවේදයන් සකසන්න ඕනේ ඒ නිසා දැ සාමානයෙන් සල්ලිතියන කෙනෙක් නම් අධ්‍යම පාන්තිකයක් නම් නැහද රෙඩි් කාර්ඩ් එකක් යෙන මේ කලුොහොමහරි තමන්ගේ ඉන්දන ටැන්කිය පුරවගන්නවා සතියකට විතර සෑහෙන්න. හැබැයි එතකොට අර දෛනික අවශ්‍යතාවේ තියෙන්ෙන දෛනිකව ලීටර් විස්සක්තියක් අවශ්‍යවන මේ ත්‍රීරෝධරත හිමියෙකුට තමන්ට මේ වැඩේ කරගන්න බැවෙන. ඔහුට එදා දවසම ආදායම නැති වෙලාවා. ඉතින් මෙන්න මේ තත්වයට තමයි අපි විසදුමක් ලබාදිය යුත්ත. ඉතින් මෙ මේ කෝට ක්‍රමේ සහ ෑැසිලිදදුර ාගයක් ොරවණ ක්‍රමය ක්‍රියත්ම කළ අපිට සෑහ දුර ලින් ප්‍රාණ අඩු කරන්න ලන් මිනිස්ු මූණ දෙන පීඩනේ මනිසුගේයා අතති අඩුරගන්න පුලුවන් එතකොට මිනිසු මේ ප්‍රශ්ණදිහ මීට වඩා තමන්ගේ බුද්ිය පාවිච්චි කරලා බලයි එමනත්තන් මනිසන්ට බඩගින්න දන්නකොට මිනිසුන්ට තමන්ගේ පවුලේ අයට එදාවේල සරි කරල දන්න බැවු හ මිනිසු මූුණ දෙන පීඩනයක් එක් මිනිසුන්ට. ල්විදිහට මේ ප්‍රශ්න දකින්න මේ පශ්නවලට විසඳම් හොයන්න හැකියාවක් නැතින් ඒ නිසා ඒක තමයි පලවැනිටම කළ යුතු දේ විදිහයට විදූ දකින්නේමලඟට ජනතාවක් විදිහයට අපිට කන්තිී අපි සතහ කරකරපු නැති මිනිස්ු විදිට අපි අංකව කොමහරි කාටවත් කරදරක් නැති විදිට අපේ රැකියක්රගන ජීව මනිස්ුවිදිහට අප හිත කේන්තියක් තියෙනවා මේ පාලකයන්ගේ. වැරදි නිසා ඔවුන් ගත්ත වැරදි තීරණ නිසා යිි දුක් විදින්නේ. කිය ප්‍රශ්නයිට තිය හැ ති නො ප්‍රශ්නයට හැම නො ප්‍රශ්න රට එන්න හැමසාමාන්‍යපුර වැසයෙක්ගේම විදුුත් මූණදනවා ගෑස් නැතුව රයිස්කුරකින් මොනොහරි හදාගත්ත දවස්තී නොඒගේ අප මෝට රතේ යන්න පේට්‍රලල්ල මිලගනන් එක් වැස්සේ හරි යඇතුරපැදී යන්න සිද්ධ වෙලා දයෙනවා ඉතින් මෙන්න මේ වගේ සෑහන අපහසුතාවන්ට මේරටේ මිනිස්සු හැම කෙනෙක්ම මුොහුණ දෙවා. හැබයි මෙතනද අපි කලබල වෙලා අපි පාරවල් වහලා අප අප මිනිස්සුන්ට අපේම පන්ති මිනිස්සුන්ට සාවන් පීඩාවන් කරලා අපට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න හැකියාවක් න හැමුණොත්. අපිට වෙන්නේ තවත් තිවුණසිාවක් තවත් ඉලිබියාවක් තවත් ඉරාකයක් වගේ වෙන්න. අපි දන්නවා මේ රටවල්ොලත් මේ වගේ ප්‍රශ්න ඇතිවුණ ඔවුන් කැරලිකෝ හලට ගයාට පස්ේ මොකද අද ඔවන් ලාතියෙන්න කියනක පෙළබඳවත් ඔබ චුට්ටක් අවදහන යොමුකර බලන්න නතින්. අපි ඊට වැඩිය වෙනස් ජාතියක් අපිට වැඩ බුද්ධිමත්චජාතියක් ශ්‍රීලාංකිකයෝ කියන්නේ. ඊට වැඩිය ශක්තිමොත් ජාතියක්, අපිට ඊට බඩා මොලේකල්පනා කරන්න හැකියාවක්ති නො ඉතින් මෙතනින් තීරණාරගෙන ප්‍රශ්නය විසදන්න අපිට හැකියාවක් නෑ එනිසා. මේතින් තමයි අප ප්‍රශ්නය විසඳන් ඕන කියන එක අපි පුරවැශයන් විදිහට අවබෝධ කර ගය තුයි. ඔබට හිතන්න පුළුවන් මේ ප්‍රශ්නී වරයි මේ හොරෝටික දේශාලකෝටක හොරාකාපපු සල්ලිටික හෝ පේරට ගත්තුොත් මේ ප්‍රශ්නීවරයි අපට හොඳට ජීවත් වෙන්න පුලුවන් කියලා. එතින් මේ මේ කියන තරම් සරල සන්දර කතාවක් නෙවෙයි මහබැංකුවේ වෙච්ච මුදල් අක්‍රමිකතාවයක් පිළිබඳව හුගේ දවස්වල සෑහෙන්න කතා හට ලක්ුණ අදත් කතා හටලක්වෙන හැයි. මේ හිටපු පහබැංකු අධිපතිපරාව ලංකාවට ගෙන්වා ගන්න තරම්වත් නීතියක් අපේ රටේනෑ ඇතින් මේ නිසා මේ කියන ආකාරයෙන් අයතා විදිහට උපයෝපපු සල්ි කෝටි ප්‍රෝටි ගැනින් විදේශ රටවල් වෙල තැම්පත් කරලා තිබුණත්. ඒ මුදල් අපේ රට ගෙන්වා ගන්න තරම් නීතියක් නෑ. මේ නිසා මොනපාලකයාවත් දීසියනු කුමාරයාක පාලනය කරන්න ාවත් සක්‍රයා සහ සුදම් සභාවක පාලනය කරන්න ආවත් මේ නීතිීතිවලට තමයි අපි ඉදිරියට හන්න වන්න මොකද අපිට එතනදි අන්තර්ජාත්තික නීතියත් එක්ක ගනු දෙනු කරන්න වෙන්න ඉතින් මේනිසා මේ රටේ තියෙන නීතිරේදි වෙනස් කරලා මේදේවල් කරලා. අපි මේ තියෙනවා කියන මුදල් පවරාගන්න කටයුතු කළත්. ඒකට සැලකයයුතු කාලයක් ගත වෙනවා ඔබ දන්නවා මේ මහබැංකු නඩුව පිට. දන්නන මේ මහ ැංකුවවේ සිදුවීම පිළිබඳ විද්ධ මතවවාද තිබන හොුල්ලනවක කියලකිවවා අවරුදු ගනාවක්තෙසේගන කතාව වෙන ආ්ඩුමාරුණන ජනාතිපති වරමාරුණණ ඇතිවරමාාරුණ හැබැයි අද වනතුරු මේක සතපහක්වත් අපිට ලබාගන්න හැකයාවක් ලැබිලන. තින් එඒනිසා අපි කරන්නඕනේ මේ වගේ දේවල් පිළිබඳව අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙනින් නොටවඩා මේක මේ විදිහටම සිදු උනත් ඒ මුදල් අපි ලබාගත් ඒක යම් කාලයක් ගත වෙන ඒ කාලේ ගත වන්න තුරු අපේ රට පවත්වාගෙන යතු අපේ ජීවිත පවත්වාගෙන යුතුයි. අපි එතකං සවයි වන්නුන්. අපි නොනැසිී ජීවත්වෙන් ඕනේ. ඒතින් එහෙමනන් ඒකට අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික. විසඳම් වලට යන්න අපිට සිදුවෙනවා. ඉතින් මේනිසා මේවා ජනප්‍රිය විසඳම් නොවෙන්න පුළුවන් තමන්ගේ තත්වට හානියක් වෙන විසඳම් වෙන්න පුළුවන් හැබැයි මේ දේවල් තමයි ප්‍රායෝගික විසඳම් බවට පත් වෙන්නේ. ඉතින් රටක් විදිහට මේ විහට වෙද්දී අපිටත් සිදුවෙනවා අකමැත්තයෙන් හරි. අපේ වියදම් අඩු කරගන්න අපිටර වෙනද වගේ කාලබී ලඉන්න නැතිවේ අපි වෙනදට චිස්කෑවනං අපට චිස්කන්න බැරිවේ සමහර වෙට නමුත් අපි නොනැී ජීවත්ව අවශ්‍ය කරන විදිහට අපේ ආදායම් වියදම් පාලනය කරගන්න අපිට සිද වෙනවා කෙටි කාලයකර මකද අපි මේ විදිහට හරි විදිහට කටයුතු කරලා අපි රටක් විදිහට එකමුතු වෙලා අපි ජාතියක් විදිහට එකමුතු වෙලා අපේ මිනිස්සු මේ හෝගෙන් කටයතු කරලා. තමන්ගේ පන්තියේ එකකාවම පීඩනයට පත් කරන්නේ නැතුව. අපි සහයෝගෙන් කටයුතු කළල් අපි රටක් විදිහට නැගිටන්න පුළුවන් කාලයේ ඉතාමත්මආව කර නික් ප්‍රශ්නය ගොඩයෙන් හැකයාාවක්ති නො. අනිත්තට ර තු කරල හ ඇ ත්. අපිට විදේශවලින් ලබාගන්න පුළොන් සහය සීම සහිත වෙනවා. අපිට මොකද වෙන කි මරට ප්‍රශනයක්න ප රට කන්න ෑ පිරට මනිස බඩග මත් ඕොන් ප්‍රශනයක්න හැබයි අපි හොඳවාාතාවරනක් මෙේරටේ ගොඩනනාගත්ොත් ඔවුන්ගේ අයෝජකයෝ ඒයි ඔවුන් පට උදව කරන්න පෙළබේ කටවත් කරයක් නතු තමන්ගේ හන්සිේ දයක් පයග ජීව උත්සාහරන මිනිස්ු විදහ අපි හමෝටම ත ලොකව දනාවක් අප පරට වේදේ අපට ච්දේ පිදව ැයි අපි හදවතින්. තුර ග අපි තරහරගෙන කටයතු කරන්න යත් මේ ප්‍රශ්නය තවත් වැඩි දවන් වේ ඔබදන්න ග්‍රීසියේ අවරුදු විශසක විතර කාලයක් ආර්ථතිකරබ දයෙන් ගොඩේෙන් තම ත්සා රම න්නවා එකක හේතු බවට පත්වෙ කාල කාලේ ඔවන්. මන්ගේ හදවතට එකඟව ගත්ත වැරදි තීරණනි සා අයිතින් අප ඒ ත්වට පත් නොවී ඉක්මනින්ම් ගොඩයන ජතියක් පවට අප ශක්තිමක් ජාතියක් බවට අපි වැටමන තමයි හැබැයිි ඉක්මනින් නෙගටින තියක් පවට අපි ලෝකයට පෙන්වුවත් ලෝකේ බොහෝ දෙනෙක් අපිට ඉක්මනින් මේ ප්‍රශ්නයෙන් ගොඩය එන්න උදව් කරයි. ඉතින් මේ පිළිබඳව අපි හදවතින් කතා කරන බොෝ දේවල් විදු දකිනවාව සමාජාලව හැබයි. දේ ව ෝග ත් මයි ද බ එක් හදාගන්න ඔබට ල ඔබ දහස කතුකර ර දේවල් පෙන් වා දන්න ඔබට හැක ති හ ත්‍ර කතාකර න ට රග ද අය මෙකට හම අපිට මොනවේ දේවගගේම මස් පපිද න්න නොද නැද වන්න ේදවල් පෙළිබඳ අපි ඉදිරියේදී කතා කරම. විදුව එකතු වෙලා ඉන්න ලෝකය වෙනස් විදිහකට දකින්න අපි කොහොම හරි රටක් විදිහයට එකතුවෙලා මේ ප්‍රශ්නයෙන් ඉක්මනටම ගොඩයමමුකින් අධිෂ්ඨානය හැම කෙනෙක්ම තියාගන්න විදුව එකතු වෙලා ඉන්න දිගිදිටම චෑවවා හමටම